අපි මේ මාධ්‍ය නිවේදනය කරන්න හේතුව තමයි පෞගේ පෞගේ සති දෙකකට විතර ඉස්සෙල්ලා නිලන් සේනානායකට හැමෝම දන්නවා ඔහුගේ ස්ටුඩියෝ පරිශ්‍රයට ඇවිල්ලා පිහියනුමක් සිද්ධ කරා සැකරුවන් දෙන්නෙක් විසින් ඔහුගේ ස්ටුඩියෝ පරිශ්‍රයේදීම පිහියනුමක් සිද්ධ කරා ඉතින් ඒ පිහියනුම සම්බන්ධයෙන් විමර්ශන කෙරීගෙන ගියා පොලිසිය විසින් විමර්ශන කෙරීගෙන ගියා කොළඹ අපරාධ කොට්ටාෂය විසින් සහ දෙමළකොඩ පොලිසිය විසින් පිහියනුම පිළිබඳ විමර්ශන කරගෙන ගියා ඉතින් ආසන්නතම කාරණේ තමයි මේ 26 වෙනිදා පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබ්බා සැකකරුගේ කට උත්තරයක් කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබ්බා ඒ මාධ්‍ය නිවේදනයේ ඇතුලේ අපිට ගැටලු සහ සැක ගොඩක් තියෙනවා මේ මාධ්‍ය නිවේදනයේ ඇතුලේ මොකද මේක කට උත්තරයක් නෙමෙයි මේක කෙලින්ම සුරංගනා කතාවක් මේක මාධ්‍ය නිවේදනයක් නෙමෙයි මේක කෙලින්ම සුරංගනා කතාවක් මේ සුරංගනා කතාව කියන්නේ අරගලේ තියෙන කාලේ අරගලේට ආපු තරුණෙක් සහ තරුණියකට ඩිලාන් විහිළු කරලා ඒ විහිළු කරපු නිසා ඒ තරුණයා විරුද්ධ වෙනකොට තරුණයාගේ කොලරකින් අල්ලලා තර්ජනය කරපු නිසා මාස ගානකට පස්සේ ඒක තරහා හිතේ තියන් ඉඳලා මේකට මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා පිහියෙන් යන්න කියලා තමයි මේ මාධ්‍ය නිවේදනේ තියෙන්නේ. ඉතින් මේ මාධ්‍ය නිවේදනේ එහෙම දෙයක් උනාද නැද්ද කියන එක අරගලයේ හිටපු අපි දන්නවා මොකද එහෙම දෙයක් උනා නම් පැහැදිලිවම අරගලයේ හිටපු අපි දැනගන්න ඕනේ මොකද ඩිලාන් හිටියේ අපිත් එක්ක අපි හැම වෙලේම එකට හිටියා අරගලයේ ක්‍රියාකාරීකම මෙතන ඉන්නවා අරගලයේ ක්‍රියාකාරීකම දැනගන්න ඕනේ එහෙම ගෑනු හුටපටයක් අරගලයේ ඇතුලේ ගියා නම් මේ අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරීකෙක්ගේ එහෙම හුටපටයක් ගියා නම් අරගලයේ ප්‍රධාන මේ අරගලයේ සමාජිකයෝ දැනගන්න ඕනේ එහෙම කිසිම දෙයක් අරගලේ ඇතුලේ සිද්ධ වුණේ නැහැ. ඒක ස්ථිරයි. ඉතින් මේ ගෑනු හුටපටයක් පටලෝලා අපිට තේරෙන්නේ නම් මේ සිද්ධිය හදලා තියෙන්නෙම මේ ඩිලාන්ගේ සහ අරගලේ ක්‍රියාකාරින්ගේ රෙපියුටේෂන් එක නැත්තම් කීර්ති නාමය විනාශ කරන්න මේ ගෑනු හුටපටයක් පටලවන්නම හදපු සිද්ධියක් දෝ කියලා ලොකු සැකයක් මතුවෙනවා මේ සුරංගනා කතාව ඇහුවාම. ඉතින් ඒක තමයි පළවෙනි කාරණේ. දෙවනි කාරණේ මේ මේ සුරංගනා කතාව එළියට ඒමත් සමග මාධ්‍යවල හැසිරීම බොහෝ මාධ්‍ය මේ ඩිලාන්ට පිහියෙන් අයිනකොට පිහියනුම කරද්දී ඒ පිහි ඇනුම වාර්තා කරේ නැහැ. නමුත් මේ මාධ්‍ය ප්‍රකාශයේ එළියට ආව විතරයි මේගොල්ලෝ ලහි ලහිය කඩි මුඩිය ඇවිල්ලා මේක කර තියාගෙන දුවන්ඩ පටන් ගත්තා. දුවන්ඩ පටන් ගත්ත විතරක් නෙමෙයි ඒකට ඒගොල්ලොන්ගේ ක්‍රියේටිව් ඒ කියන්නේ මේ නිර්මාණාත්මක කෑලි එක්කව කරලා නිකන් ඇත්ත වගේ ඒක රාජ මේ කියන්නේ මේ ජාතික මාධ්‍යවල ප්‍රධාන පුවත්වලට කියන්න තරම් ලැජ්ජ නැති වුණා මේ මාධ්‍ය සමහර මාධ්‍ය. ඉතින් එක මාධ්‍යයක වාර්තා කරනවා මේක පෙම් හුටපටයක් කියලා. මේ අරගලයේ ඇතුලේ පෙම් හුටපටයක් කියලා. මේ ඇත්තටම මේ මාධ්‍ය වේදීන් කියන්න ලැජ්ජයි. මාධ්‍ය වේදීන් කියන්නේ අර කවුද කිව්වා වගේ නාට්ටාමිල මේ මාධ්‍ය වේදී රස්සාවට ආපු නාට්ටාමිල තමයි මේ වගේ ප්‍රකාශ කරලා තිබ්බේ. ඉතින් ඒක තමුන්ගේ ක්‍රියේටිව් කෑලි දාලා තමුන්ගේ හිත්ලු දාලා මාධ්‍යවල කියන්න පටන් ගත්තා ඩිලාන්ට මෙන්න මේකයි උනේ මේක පෙම් හුටපටයක් මේක මේ ගෑනු කේස් එකක් කියලා මාධ්‍යවල කියන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්කම තව විශේෂ කාරණයක් තියෙනවා මෞබිම පත්‍රයේ වාර්තා කරලා තිබ්බා මේක අයිස් කුඩු ගංජා හෙරොයින් වලට සම්බන්ධ කේස් එකක් කියලා මෞබි පත්‍රයේ වාර්තා කරලා තිබ්බා. ඒ වාර්තාවම අපේ ඉස්සෙල්ලා කිව්ව මාධ්‍යවේදියාම ප්‍රධාන මාධ්‍ය නාලිකාවක පත්‍රයේ විස්තරේ ඇතුලේ කියනවා මේක මේ කුඩු අයිස් ගංජා වලට සම්බන්ධ අපරාධයක් මේගොල්ලෝ කුඩු අයිස් ගංජා වලට සම්බන්ධයි මේ අරගලේ බලන්න ආපු කොල්ල කුඩු අයිස් ගහලා ආවේ කියලා. ඉතින් හාස්‍යයට කරුණ මේ මාධ්‍යවේදියෝ කොහෙන්ද මේක දැනගත්තේ? මොකද පොලිසියෙන් නිකුත් කරපු මාධ්‍ය ප්‍රකාශයේ ඒ එහෙම සම්බන්ධයක් කුඩු අයිස් සම්බන්ධයක් මේක මත්ද්‍රව්‍ය සම්බන්ධයක් සම්බන්ධයෙන් කිසිම සටහනක් කරලා නැහැ පොලිසිය විසින් නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ. ඉතින් මේගොල්ලෝ කොහොමද පොලිසිය විසින් නොකියපු දෙයක් ඒගොල්ලොන්ගේ හිතලුව දාලා ඒගොල්ලොන්ගේ නිර්මාණාත්මක ස්ක්‍රිප්ට් එක දාලා
ස්ක්‍රිප්ට් එකක් හදලා කොහොමද ඒක මාධ්‍ය කියන්නේ මේ මේ ලැජ්ජ නැති මාධ්‍ය මාධ්‍ය වල හැසිරීම අපි මේ වෙලාවේ පොයින්ට් අවුට් කරන්න ඕනේ ලැජ්ජ නැති මාධ්‍ය වල හැසිරීම මොකද දැන් අපිට තේරෙනවා මේ ගුණා හැරෙන්නේ මොන පැත්තටද කියලා මොකද පහුගිය කාලේ ලොකු බිල් එකක් මවාගෙන ආවා මේක ලංකාවේ තියෙන ප්‍රශ්නයක් අයිස් කියන ප්‍රශ්නේ නමුත් ඒක මේ ජනතාවගේ මතට දාලා ලොකු බිල් එකක් මවාගෙන ආවා කුඩු අයිස් ගංජා හෙරොයින් සම්බන්ධයෙන් එතකොට අරගලයේ නම විවිධ තැන්වල භාවිතා කරා මේ අරගලයේ කරේ කුඩු කාර්යෝ අරගලයේ කරේ ගංජා ගංජා පොබ්බ ගංජා ගග අරගලයේ කරේ ඕ වගේ අරගලයේ නම ගාවල තිබ්බා මේකේ මේ ස්ක්‍රිප්ට් එකේම මේ තිරපිටපතේම එක දිගුවක්ද මේ ඩිලාන්ගේ පිහියනුම කියලා අපි අහන්න කැමති මේ මාධ්‍යකාරකින් සහ පොලිසියෙන් මේ පොලිසිය විමර්ශනය කරන පොලිසිය විමර්ශනය කරන පොලිසියෙන් අහන්න කැමති මේ ස්ක්‍රිප්ට් එක කවුද ලියන්නේ කියලා හොඳම උදාහරණයක් තියෙනවා හොරාට හොරාට කලින් කෙහෙල් කරන වැටපැනපු හොඳම උදාහරණයක් තියෙනවා මොකද මේ ස්ක්‍රිප්ට් එක එළියට එන්න කලින් මේ ස්ක්‍රිප්ට් එක මාධ්‍ය නිවේදනයක් හැටියට පොලිසියෙන් එළියට එන්න කලින් රජයට ගොට්ටල්ලන රජයට කඩේ යන සමහර වෙබ්සයිට් සමහර මාධ්‍ය කියන්නේ විද්‍යුත් මාධ්‍ය වෙබ්සයිට් මේක වාර්තා කරලා තිබ්බා කුඩු ගංජ සීන් එකක් හැටියට එතකොට ගෑනු සීන් එකක් හැටියට කාන්තා සීන් එකක් හැටියට මේක කාන්තා හුටපටයක් හැටියට මේක වාර්තා කරලා තිබ්බා මාධ්‍ය ප්‍රකාශයේ එළියට එන්න කලින් එතකොට මේ තොරතුරු කොහොමද කියන්නේ අත් ඉතින් අපි ඉල්ලන්න කැමති මේ වගේ ස්ක්‍රිප්ට් එකක් ලියනවා නම් අඩුම ගානේ කට්ටිය එක්කහුව වෙලා एक स्क्रिप्ट लियन दैन तंग वाले स्क्रिप्ट ओम लिवाम ये स्क्रिप्ट वाले तीन परस्परतावली मे स्क्रिप्ट औवल्यन एक अपीत कंफ्यूज अपीत कंफ्यूज मेवागे मे अर स्क्रिप्ट लिया गंड बेरी ओम स्क्रिप्ट लिया सह स्क्रिप्ट लियन वा हर ये एक तनक कट्य एक्का हर ये स्क्रिप्ट लियन गे आराधना करना अभी मेके पोलिस विमर्शन कोई अतर वेन्न के बलो अभी पोलिस बलको मेके विमर्शन මීට වඩා ට්‍රාන්ස්පරන්ට්ලි විනීත භාවයකින් යුතුව සිද්ධ කරන්න කියලා මේක සුරංගනා කතාවක් මේ මේ කට උත්තරේ හෝ මේ සුරංගනා කතාව විශ්වාස කරන්න අපි ඉස්සර හිටපු ගොන්නු නෙමෙයි කියලා මතක් කරන්න ඕනේ ස්තුතියි